يلي ما هاتي لفوا I born was na nangi malio da superdu lenka to coming a wish superdu hand na dum flow evilla inno abeni manata adath katha karanne yanne holy sonnet ekak gana wala danno sonnet ekak kiyanne mokadda kiyala ada katha karanne yanne e wage poojaniya sonnet ekak gana nama death be not proud though some have called the oka thamai eke working title ekak this is nathan flower official This is Nadun Flower Official. එනම් බලමුකෝ මෙන්න මේ වගේ දේ. ඔයාලා දැන් මේ වෙද්දි ඔයාලට යම් ප්‍රාමාණික දැනුමක් මතකයක් පුළුවන් ආවර්ජනය කරන්න මොනව සම්බන්ධව ලිටරරි ඊරස් ගැන. ඔය ලිටරරි ඊරස් ලියාගෙන තියාගන්නකෝ. බලන්න තියෙනවා medieval era. ඒ කියන්නේ ඒ කාව්‍යමය කාව්‍ය කියන්නේ සාහිත්‍ය යුගනේ. ඒ කියන්නේ සාහිත්‍ය කියන්නේ ඇත්තටම අපි ඉගෙන ගන්න අපිට අදාළ වෙන මේ ලිටරචර් සම්බන්ධව විශේෂ වර්ධන පුනරුද ඒ කියන්නේ ලියෙවුණ විශේෂ ඒ කියන්නේ ශෛලීමය වෙනස් සංකල්පීමය වශයෙන් වෙනස් අන්න ඒ විදිහට භාජනය වෙච්ච කැටගරයිස් වෙච්ච ඊරස් පළවෙනිද තියෙනවා medieval era මධ්‍යතන යුගය ඊළඟට තියෙනවා elizabethan era ඒ කියන්නේ elizabeth රජින පළවෙනි elizabeth රජින නැත්නම් අනිත් එක්කෙනා තාම ජීවත් වෙනවනේ ඊට පස්සේ තෙවනුව තියෙන metaphysical era එක 4 ඔගස්ට් නොනොම ඕම් eras ටික ලියාගෙන මතක තියාගෙන ඉන්න අපේ මම හිතන්නේ දෙවෙනි වීඩියෝ එකේ මේ අවුරුද්ද ගහපු ENE 11:15 ප්ලේ ලිස්ට් එකේ දෙවෙනි වීඩියෝ එකෙත් ඕක ආවර්ජනය කරලා දිනවා. රයිට්. ඕකේ. එහෙනම් අද අපි කතා කරනවා කිව්වේ හෝලි සොනට් එකක්. හෝලි සොනට් එකක්. Death Be Not Proud by John Donne. හරි. ඕනම පොයම් එකක් ඕනම ලිටරරි වර්ක් එකක් හොඳද ඕනම නාවල් එකක් ඕනම ප්ලේ එකක් ඔයා ස්ටඩි කරන කලින් ඔයා දැනගන්න ඕනේ හතරක්. මොකද්ද? ඔයා හොයන්න යන්න ඕනේ හතරක්. හතරක් හොයන අරමුණෙන් ඒක ඔයා ස්ටඩි කරන්න ඕනේ. ඒක ස්ටඩි කරලා ඉවර වුණාම, ඒ කියන්නේ ස්ටඩි කරනවා කියන්නේ රස විඳලා ඉවර වුණාම ඉන්ට්‍රස්ට් එක ඊනනම් ඒ ඉන්ට්‍රස්ටින් රස විඳලා ඉවර වුණාම ඔයා ඒ හතර හොයාගෙන ඉවරයක් වෙන්න ඕනේ. මොකද්ද? පළවෙනි එක තමයි ඩෙන්ටිෆිකේෂන්. ඩෙන්ටිෆිකේෂන් කියන්නේ මොකක්ද මේකේ නම? කවුද මේක ලිව්වේ? දෙවැනි එක තමයි තීම් එක. මොකක්ද මේකේ තේමාව? මොන තේමාව අලලාද මේක රචනය වෙලා තියෙන්නේ? තුන තමයි ටෙක්නික්ස්. මොනවද මේකේ භාවිතා කරලා තියෙන ටෙක්නික්? ටෙක්නික් කියුවේ මෙතන නම් ලිටරරි ටෙක්නික්ස් ඈ. නැත්නම් ලිටරරි ඩිවයිසස්. ඒ කියන්නේ සාහිත්‍ය වශයෙන් මොන මොන ටෙක්නික්ස් මෙතන භාවිතා වෙලා තියෙන උදාහරණ ඒ කියන්නේ අලංකරණය සඳහා භාවිතා වෙන හිතන්නකෝ රූපක වේවා උපහරණ වේවා අන්න ඒ වගේ ටෙක්නික්ස් මොනවද? දැස හතර ලැන්ග්වේජ් එක මොන ලැන්ග්වේජ් එකෙන්ද මේක යූස් වෙලා තින්නේ මේ ඒ ලැන්ග්වේජ් එක සිම්පල්ද කම්ප්ලෙක්ස්ද? සිම්පල් ලැන්ග්වේජ් නම් මොනවද මේ? ඕල්ඩ් ඉංග්ලිෂ්ද කොලෝකියල් ඉංග්ලිෂ්ද ග්‍රාම්‍ය භාෂාවද? මේ ලැන්ග්වේජ් එක ෆෝමල් කම්ප්ලෙක්ස් නම් මොන වගේ ෆෝමල් කම්ප්ලෙක්ස් ලැන්ග්වේජ් එකක්ද මෙතන තියෙන්නේ? සාමාන්‍ය කම්ප්ලෙක්ස් ලැන්ග්වේජ් එකක් ලියන්න පුළුවන් කාටද? කම්ප්ලෙක්ස් එඩියුකේෂන් එකක් තියෙන හොඳ ෆෝමල් එඩියුකේෂන් එකක් උදාහරණයකට ඊෆ්ස්ටා පවුන්ඩ් උදාහරණයකට TS Eliot අනේ මිනිස්සු ලිව්වා ෆෝමල් කම්ප්ලෙක්ස් ඉංග්‍රීසි රයිට් හාවර්ඩ් යුනිවර්සිටි එකේ පොල් ගෑවේ නෑනේ නේද රයිට් ඕකේ එතකොට අපි එනවා මේ පොයම් එකට Death Be Not Proud රයිට් එතන මේක ඔයාලා දැනගන්න ඕනේ මේක මොකක්ද මේක සොනට් එකක් හරි දැන් කියන්නකෝ සොනට් එකක් කියන්නේ මොකද්ද කියලා හරි මේ චුට්ටි තාමතකයි සොනට් එකක් කියන්නේ මොකද්ද කියලා සොනට් එකක් කියන්නේ ෆික්ස්ඩ් කියන්නේ ෆික්ස්ඩ් ස්ථාවර වෙනස් නොවන ෆික්ස්ඩ් ස්ට්‍රක්චර් එකක් තියෙනවා ෆික්ස්ඩ් ස්ට්‍රක්චර් එකක් තියෙනවා ෆික්ස්ඩ් රයිම් එකක් තියෙනවා ෆික්ස්ඩ් මීටර් එකක් තියෙනවා ෆික්ස්ඩ් තීම් එකක් තියෙනවා ඔන්න ඕකට තමයි අපි සොනට් කියාගෙන අවශ්‍යයි කම්පෙයාර් දී ටු සමස් ඩේකේ ඉඳන් මෙතනට එද්දි සොනට් එක කියන එක වට අමතකයි නා පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද අභ්‍යන්තරීය ප්‍රශ්නයක් තියෙනවා ඔබ තුල රයිට්
ඇතර මේ සොනට් එක ස්ට්‍රක්චර් එක ෆික්ස් කියන්නේ මොකද්ද? ස්ට්‍රක්චර් එක කියන්නේ පේලි 14යි තියෙන්නේ. පේලි 14යි තියෙන්නේ. ඊට පස්සේ මේක රයිම් එක ෆික්ස්ඩ් රයිම් එකක් තියෙනවා. ඊට පස්සේ මීටර් එක ෆික්ස්ඩ් මීටර් එකක් තියෙනවා. අයම්බික් පෙන්ටමීටර් එක ෆික්ස් තීම් එකක් තියෙනවා. ඒ කියන්නේ කතා කරන්නේ තීම ඒ කියන්නේ යම්කි එක තේමාවක් ගැන කතා කරනවා. එහෙම එහෙ වටේ ගහන්නේ නැතුව. හරි. එතකොට මේ කාලය හරහා ආපු හැටි ගමන් කාලේ වැලිදලාව අපි පොඩ්ඩක් නිර්ණය කරමුකෝ. අපි පළවෙනි එහෙම sorry. ශලගම්පේ අදීතු සම්සදේ ඔය සොනට් ඇනලිසිස් එකේ වීඩියෝ එකට ඇහුවා නම් මේ වීඩියෝ එකට වාට එක පූර්විකාවක් වෙනවා ඒ දැනුම. Right. ක්‍රමානුකූල දැනුම විභජනයේ වැදගත්කම තමයි එකෙන් මම අදහස් කරේ. Right. ඉතනක දැන් ඔය රෝමේ වැටෙනවා ෆෝල් ඔෆ් රෝම් රෝමේ වැටෙනවා රෝමේ වැටෙනට පස්සේ මධ්‍යතන යුගය තියෙනවා ඒ කියන්නේ රෝමේ වැටීමයි රෙනයිසන්ස් ඔය මහා පුනරුදය තේරෙනවද ඉන්ටෙලෙක්චුවල් ඇවේකනින් ඔය රෝමේ වැටීමයි ඊට පස්සේ ඔය යුරෝපයේ ඇති වුණ 1300 සහ 1600 ඔය කාලවකවානුව හිතන්නකෝ වැදගත් කාලවකවානුවක් ඔය රෙනයිසන්ස් රෝමේ වැටීමයි රෙනයිසන්ස් එකයි ඔය අතරමැදදී මිඩල් ඒජ් එක දිනේ නැත්නම් මිඩිවල් ඊරා කියන ලිටරරි ඊරා එක තියෙන්නේ. හරි. ඒ කාලේ මිනිස්සුන්ට නිදහසක් දුන්නේ නැහැ. පල්ලේ විසින් පාලනය කරා ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ මොට වෙච්ච මනස් තිබ මිනිස්සු හිටියේ ෂාප් මයින්ඩඩ් පීපල් ලා හිටියේ නැහැ. ෂාප් මයින්ඩඩ් පීපල් ලා බිහි වෙන්න දුන්නේ නැහැ. පල්ලේ විසින් රාජසාන්ත්‍රික පාලනය විසින් ඇයි යාලගේ වාසි පිනිස ඒ කියන්නේ මෝඩ මිනිස්සුන් පාලනය කරන්න පුළුවන් බුද්ධිමත් මින් එක මිනිහෙක් පාලනය කරන්න අමාරුයි. රයිට්. ඊට පස්සේ ඔය රෙනයිසන්ස් කියන එක මිඩල් ඒජ් එකට පස්සේ ඔය රෙනයිසන්ස් කියන එක මහා පිවිදීමේ ඒකේ රෙනයිසන්ස් කියන උදු වැදගත්ම දේ තමයි අපිට නම් 1300 1600 කාලවකවානුව තේරෙනවද? හරි ඔය රෙනයිසන්ස් එකේ ඉතාලියේ හිටියේ කවුද? රෙනයිසන්ස් කාලේ ඉතාලියේ හිටියා පීට්‍රක් ඉටලියන් ස්කෝලර් කෙනෙක්. ඒ කියන්නේ ඉතාලි ජාතික පොයට් කෙනෙක්, කවියෙක්, මහා විශාරදෙක්, මිනිහා ඔය රෙනයිසන්ස් එක පටන් ගන්නට ගොඩක් දායක වුණ පුද්ගලෙක්, පීට්‍රක් කෙනෙක්. පුද්ගලයා කියන්නේ රෙනයිසන්ස් එක මොන පැත්තෙන්ද ලිටරචර් පැත්තෙන් මිනිහා රෙනයිසන්ස් එකට මහා ෆුල් සපෝට් එකක් දීපු පුද්ගලයෙක් තමයි. මිනිහා තමයි සොනට් එක මුලින්ම සොනට් ෆවුන්ඩර් ඔෆ් ද සොනට්. He is credited with the founding of the sonnet. ඉතින් මේ එතකොට ඔය මෙව්වා මොනවාද? ඔය ෆෝල් ඔෆ් රෝම රෝමේ වැටෙද්දි රෝමේ තිබ්බා රෝමේ ශිෂ්ටාචාරය. ඊට පස්සේ ග්‍රීක ශිෂ්ටාචාරය තිබ්බා. ඒව කියන්නේ ඒවට කියනවා අපි ක්ලාසිකල් ලිටරචර් කියලා. සම්භාව්‍ය ලිටරචර්. ඕක මධ්‍යතන ඒ කියන්නේ රෝමේ වැටුණාට පස්සේනේ තිබ්බ මොකද්ද? මධ්‍යතන යුගයේ තිබ්බ ඔය ක්ලාසිකල් ලිටරචර්. ක්ලාසිකල් ලිටරචර් කියලා අපි අදහස් කරන්නේ මේ රෝමානු ශිෂ්ටාචාරය සහ ග්‍රීක ශිෂ්ටාචාරයේ ඒ ප්‍රශස්ත කටයුතුනේ. ඉතින් ওই සම්භාව්‍ය ලිටරචර්, ඒ කියන්නේ ක්ලාසිකල් ලිටරචර් එක වැළලීලා තිබ්බ එක මිඩල් ඒජ් එකෙත් වැළලීලා තිබ්බා. ඕක ඊට පස්සේ රෙනයිසන්ස් එකෙන් පස්සේ යුරෝපේ කට්ටිය ඌ හාරහාර ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ මොකද හාරහාර ඉගෙන ගන්න එයාලා මේ වෙළඳ කටයුතු කරලා ධනෙයි ඉපයුවා. ඊට පස්සේ ඔය ඉතාලියෙන් ඔය පීට්‍රාග්ගේ ඔය ආభాෂයේ ඒ කියන්නේ පීට්‍රාග් කරපු දේ පීට්‍රාග් ලිටරචර් පීට් රෙනයිසන්ස් එකේ ලිටරචර් පැත්තෙන් පීට්‍රාග් තමයි ලොකු ගැම්මක් දුන්නේ. ඉතින් ඒවා ෆුලි ස්ටඩි කරා. ඉතින් අර මිඩල් ඒජ් වල තිබ්බ අර මේ කෝටි ලව් ට්‍රැඩිෂන් එක, ඒ කියන්නේ කෙල්ලෙක්ගේ කාය වර්ණනාවක් කර ආපු එක, ඊට පස්සේ මේ අර one sided love එක, ඊට පස්සේ ඔය පල්ලියේ බලපෑම, පල්ලියේ ඔපරේෂන් එක, රිලිජියස් ඔපරේෂන් එක, කියන්නේ ක්‍රිස්තියානි ඉදරයි කැතොලික් බෑ. ඊට පස්සේ ඒ කියන්නේ රජතුමාගේ ආගම අදහන්න ඕනේ. ඊට පස්සේ පල්ලිය, ඒ කියන්නේ ආගමික හැමදේම රාමු දාලා තිබ්බා මිනිහාගේ චින්තන රටාව යම්කිසි කොටුවක දාලා තිබ්බ. එතනින් එහාට හිතන්න බෑ, තනියෙන් තීරණ ගන්න බෑ, තනි ඒ ස්වාධීනත්වයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ එතකොට ඔය රෝමේ වැටෙනවා, ඊට පස්සේ මේ මධ්‍යතන යුගය එනවා, ඊට පස්සේ මහා පිබිදීම රෙනයිසන්ස් එක. ඔය රෙනයිසන්ස් එක තමයි හරි ඉම්පෝටන්ට් ලෑන්ඩ්මාර්ක් එකක්. ඔය රෙනයිසන්ස් කියන එක රෙනයිසන්ස් එකට කලින් තිබ්බ හැම දෙම ඔය ලිටරරි වර්ක්ස් වල තිබ්බ එක්ක කෙල්ලෙක් ගැන, කෙල්ලෙක්ගේ කාය වර්ණනාවක්, ඔන්න ඔයගේ පහත් ඉගෙන පහත් මට්ටමේ පහත් පෙළේ ලිටරරි වර්ක්ස් තිබ්බේ. ඒ ඔක්කොම වෙනස් වුණා. මොකද්ද මේ රෙනයිසන්ස් කියන්නේ? ඉන්ටෙලෙක්චුවල් ඇවේකනින්. අන්න මේ මොලි අර
මෙතෙක් කල් පාවිච්චි නොකර පාවිච්චි කරන්න දුන්න නැති බ්‍රෑන්ඩ් නිව් මොලේ අන්න පාවිච්චි කරන්න ගත්තා මිනිස්සුන්ට නිදහස ලැබුණා ওই පල්ලියේ ග්‍රහණයෙන් මිදුණා ඊට පස්සේ එතනින් එහාට ওই එලිසබෙතන් ඊරායක ඊට පස්සේ මෙටාෆිසිකල් ඊරායක ඔවේ ওই රෙනයිසන්ස් ඉඳන් එලිසබෙතන් ඊරායක හිටන්නකෝ අවුරුදු 3ක් තියෙනවා රෙනයිසන්ස් එකෙන් අවුරුදු 3ක් ඉස්සරහට තමයි එලිසබෙතන් ඊරායක බිහි වෙන්නේ ඉතින් ওই එලිසබෙතන් ඊරායකේ ඊට පස්සේ එලිසබෙත් ඊරායක පස්සේ මෙටාෆිසිකල් ඊරායකේ ওই විද්‍යාව ගොඩාක් විදියට දියුණු වුණා රෙනයිසන්ස් එකේ විද්‍යාව හැම පැත්තකින්ම දියුණු වුණා සයන්ස් ලිටරචර් ෆිලොසොෆි ওই රෙනයිසන්ස් එකේ තමයි කවුද අපේ හිටියේ ලියනාඩෝ ඩා වින්චි ලියනාඩෝ ඩා වින්චි ඩිසයිපල් ඔෆ් එක්ස්පෙරිමන්ට්ස් මිනිහට කියන්නේ ඩිසයිපල් ඔෆ් එක්ස්පෙරිමන්ට්ස් කියලා ඒකේ මිනිහා ගන්න එකක් හැදුවා ඒ කියන්නේ ගන්න එකක් හදන්නත් කලින් මිනිහා තමයි පළවෙනි ගන්න එක හැදුවේ ඊට පස්සේ ඔය හෙලිකොප්ටර් සබ්මැරින් හදන්නත් කලින් මිනිහා ඒක ගැන හිතුවා මිනිහා බොටැනි කරලා තියෙනවා මෙකැනික්ස් කරලා තියෙනවා ඇස්ට්‍රොනොමි කරලා තියෙනවා මිනිහා 30 ඩෙඩ් බොඩීස් තේරෙනවා ග්‍රේව්යාඩ් එකට ගිහිල්ලා 30 ඩෙඩ් බොඩීස් එළියට අරන් ඇවිල්ලා සුසාන භූමියට ගිහිල්ලා ඒව හාරලා මලමිනි ගොඩ දාලා අන්තිමේදී පාප් වංශ තමයි මිනිහව නැවැත්තේ මිනිහ ඒක කපලා කපලා විභජනය කරලා බැලුවා මේ මිනිස් කය කොහොමද ක්‍රියා කරන්නේ how human body functions ඊට පස්සේ දැන් මිනිහ කපලා කපලා වල මිනිසුන්ට කොහොමද පේන්නේ මේ හැට how humans are able to see ඒ කියන්නේ මිනිහ එක්ස්පෙරිමන්ට් කර කර ගිය ගමනක් තියෙන සයන්ටිෆික් අවුට්ලුක් එක ඔන්න රෙනයිසන්ස් එකේ පටන් ගන්න හැටි මේ ලියනාඩෝ ඩා වින්චිගේ තමයි කියන්නේ ට්‍රූ රෙනයිසන්ස් මෑන් කියලා ඒ කියන්නේ ওই පුනරුදේ ගාන්ධර්වයා මිනිහා ඒ කියන්නේ ලෝකෙට දායාද කරපු දේවල් දෙකේ ඔය පුද්ගලයා මෙහා බැලුවත් ඔය පුද්ගලයා ජීවිතේ කතාව චත්තාපදානේ වල බැලුවොත් එහෙම ඔටෝ ඩයිඩැක්ටිසිසම් මිනිහාට කවුරුත් කියලා දුන්නේ නැහැ මිනිහාගේ තියෙන self education නේ අද best way to study self educate yourself self education තමයි ඔය education හැම education එකක් අතරින්ම the best education පුළුවන් නම් නැහැ කියන්නේ හරි එතකොට බලන්නකො ඔය රෙනයිසන්ස් එක ඔහොම එක්ස්පෙරිමන්ට්ස් වෙද්දී එතකොට අර පල්ලියේ විසින් පල්ලියේ අතේ පල්ලියේ හස්තයෙන් ග්‍රහණය කරගෙන කට්ටේ හිටපු ඒ යාලා ඒකෙන් මිදිලා යාලා නිදහසක් ලැබලා ස්වයං චින්තනයේ ස්වයං අධ්‍යාපනයේ ඕක යම්කිසි ඉන්ඩිපෙන්ඩන්ස් එකක් ඉතින් බලන්නකො බුද්ධිමය වශයෙන් මාර පිවිදීමක් වුණේ ඉතින් රෙනයිසන්ස් එකෙන් පස්සේ අර අර දැන් ඇත්තනම අර මේ මධ්‍යතන යුගයේ ඊට පස්සේ ඔය එලිසබෙතන ඊරායකෙත් ඊට පොඩ්ඩක් එහෙම තිබ්බා ඔය ගෑනු ගැන කතා කරමු ගෑනුන්ගේ දේහ වර්ණනාව කාය වර්ණනාව සැලදීන සන්දේශිත ඇති මේ අතිශුංග ඉඟ මිටට ගත්ත හැකි කියලා ඉවදී වැඩක් නැහැනේ තීරමක් නැහැනේ ඉතින් ඇස් දෙකින් දකින්න පුළුවන් දේ ඒක ඉතින් අර චීප් පහත් මට්ටමක කියන්නේ කියන්නේ තේනවා ප්‍රසාදනීය මට්ටමක නැහැ ඊට වඩා වැඩි දෙයක් සාහිත්‍යයක හොඳ සාහිත්‍ය කෘතියක තියෙන්න ඕනේ නිරූපණය වෙන්න ඕනේ රිෆ්ලෙක්ට් වෙන්න ඕනේ ඉතින් හරි දැන් ඉතින් අපි එන්නේ ওই එලිසබෙතින් ඊරායක පාස් කරාට පස්සේ ඊරායකක් එනවා ඒ ඊරායකට නමක් නැහැ තේරෙනවද ඒ ඊරායකට නමක් නැහැ හැබැයි ඒ ඊරායකේ කරපු දේවල් සාහිත්‍ය කෘති හරිම අමුතුයි ඒ ඊරායකේ ෆාදර් කියන්නේ ප්‍රශස්තම කෘති කරපු පුද්ගලයාගේ නම තමයි ජෝන් ඩන් තේරෙනවද ෆාදර් ඔෆ් දැට් ඊරා ඊට පස්සේ ඇන්ඩ්‍රු මාවල් ඊට පස්සේ ජෝර්ජ් හර්බර්ට් ඔය තමයි ඒ ඊරායකේ කියන්නේ 1600න් පස්සේ ඒ ඊරායකේ හිටපු ප්‍රොමිනන්ට් පොයට්ස්ලා. ඉතින් ওই ඊරායකට පස්සේ එන්නේ මොකද්ද? ඔගස්ටන් ඊරායකේ. ඒ ඔගස්ටන් ඊරායකේ පොයට්ස්ලා බැලුවා. මෙයාලා මාර දේවල් කරලා තියෙන්නේ. මෙයාලා නිකන් භෞතිකවාදයෙන් එහා ගිහිල්ලා. මෙයාලා ආගමිනුත් එහා ගිහිල්ලා. අපි මෙයාලට මොනවද කියන්නේ? දැන් භෞතික නම් ෆිසික්ස්. ඒ භෞතිකවාදයෙන් එහා නම් මෙටාෆිසික්ස් මෙටාෆිසිකල් ඊරා කියන නම හැදුනේ ඒ ඊරායක ඉවරුණාට පස්සේ හරි ඒ හිඳ නමක් ඇක්සනමි කියන්නේ නමක් තිබ්බොත් විතරයිනේ අපිට රිෆර් කරන්න ලේසි ඒ හිඳ අපි කිය අපි ඒ ඊරායකට කියනවා මෙටාෆිසිකල් ඊරා කියලා මෙටාෆිසිකල් ඊරා එකේ ෆාදර් තමයි ද ෆාදර් ඔෆ් මෙටාෆිසිකල් ඊරා නැත්නම් මෙටාෆිසිකල් දැන් අපි ඔයාලා ලියාගදි MP කියලා ලියාගන්න ද ෆාදර් ඔෆ් මෙටාෆිසිකල් පොයට්‍රි කවුද ජෝන් ඩන් ඒ කියන්නේ ජෝන් ඩන් තමයි මේ වගේ කියන්නේ මත බේදාත්තක ඔළුව කැලැත්තිලා යන දේවල් කරේ හරි ඉතින් බලන්න ඔය රෙනයිසන්ස් එක තමයි ඔය සයන්ටිෆික් අවුට්ලුක් එක මාර විදියට දියුණු වෙන්නේ සයන්ටිෆික් අවුට්ලුක් එක කියන්නේ විද්‍යාව භාවිතා කරගෙන
එක්ස්පරිමන්ස් කරනවා. හැබැයි එලිසබෙත් නීරයගේ මොනවද කරේ, ඔය කෝටි ලව්, ඒ කියන්නේ කෙල්ලෙක්ගේ කාය වර්ණනාවක් වැඩක්ද? හරි, හිස් දෙයක් නේද? හරි, හිස් තුච්ච දෙයක්, පහත් දෙයක්. හරි, ඔන්න හැබැයි ඔය දැන් මෙටාෆිසිකල් ඊරයේගේ තේරෙනවා, මෙටාෆිසිකල් ඊරයේගේ ඔය රෙනයිසන්ස් එකෙන් ආපු සයන්ටිෆික් අවුට්ලුක් එකෙන් පන්නරය ලැබුවා, පන්නරය ලැබුවා. මෙටා කියන්නේ බියොන්ඩ්, ෆිසික්ස් කියන්නේ ෆිසිකල්, ඒ කියන්නේ මෙටාෆිසිකල් කියන්නේ බියොන්ඩ් ස්පිරිචුවල් ඇස්පෙක්ට්ස්, බියොන්ඩ් ෆිසික්ස්. ඒ කියන්නේ මෙයාලා මේ අර වගේ කෙල්ලෝ ගැන, මේ ඊට පස්සේ කොහෙවත් යන ගෑනු ගැන තේනවාද? මේ කාය වර්ණනාවක් කරේ නැහැ. කේශාන්තය දක්වා, කේශාන්තයේ සිට පාදාන්තය දක්වා මෙයාලා කරේ ඊට වඩා මේ අධිභෞතිකවාදී දේවල් ගැන තමයි, සංකල්ප ගැන තමයි කතා කරේ. ඒ කියන්නේ උදාහරණයකට හිතන්න, ඔය කාලේ හිටපු ගැලීලියෝ ගැලීලි මොනවද බැලුවේ? ඈ, අභ්‍යවකාශයේ තරු එයා ස්ටඩි කරේ. ඊට පස්සේ අපේ ජෝන්ටන් මෙතන මොනවද කතා කරන්නේ? ආෆ්ටර් ලයිෆ්, විඥානය ගැන, මරණයෙන් පසු, අන්න ඒව ගැන කතා කරන්නේ. රයිට්, ඕකේ. ඊට පස්සේ මේ බලන්නකෝ, මේ අර මේ අර එලිසබෙතන් ඊරයේගේ වගේ, මිඩිවල් ඊර වගේ සෙන්ෂුවස් නැත්තම් ඉමෝෂනල්, අර සෙන්ටිමෙන්ටල්, අර ඒ ගිල්ටි දැම්මේ නැහැ, එව්වා නැහැ, එව්වා හක් කරලා ලොජිකල් ඉන්ටලෙක්චුවල් පැත්ත කියනවා, බුද්ධිමය දේවල් ගැන තමයි කතා කරේ. හරි, ඒ හින්දා අපි ෆාදර් ඔෆ් මෙටාෆිසිකල් පොයට්‍රි කවුද? ජෝන් ඩන්. ජෝන් ඩන් පොයට් කෙනෙක්, කවියෙක්, ඒ වගේම තමයි ක්ලැරික්, ඒ කියන්නේ ප්‍රීස්ට් කෙනෙක්, පල්ලියේ පූජකයෙක්, ඒ වගේම තමයි ලෝයර් කෙනෙක්. තේනවා? දැන් ඒකට හිතන්නකෝ, මේ කියන්නේ ජීවිතේ හිතන්නකෝ, හරියට මේවා රස්සා තුනක් වගේ, රස්සා තුනක් කරගෙන කරපු මිනිස්සෙක්. තේරෙනවද? උදාහරණයක් හිතන්නකෝ, කලින් ඉංග්‍රීසි ටීචර් කෙනෙක්, දැන් බැංකුවේ නිලධාරියෙක්, ඈ ඊට පස්සේ ආයි එම්.ඒ කෙනෙක්, මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කෙනෙක්. හරි, ඒ කියන්නේ රෝල් තුනක්. එතකොට මිනිහගේ මයින්ඩ් එක මොනවද? ඒ වගේ මිනිහගේ ස්කිල් ලෙවල් එක කොහමද? ඈ, ඩයිවර්සිෆයිඩ් ස්කිල් ලෙවල් එකක් තියෙන්නේ. තේරෙනවා? ඒගේ මිනිහගේ එක්ස්පර්ටිස් එක කොහමද? මිනිහගේ එක්ස්පෝෂර් එක කොහොමද? මිනිහගේ එක්ස්පීරියන්ස්, විවිධ එක්ස්පීරියන්ස් නේ. දැන් හිතනවා, ජෝන් ඩන් පොයට්, කවියෙක් වශයෙන් ලබලා ඇති යම් කිසි එක්ස්පීරියන්ස් එකක්, ඊට පස්සේ ප්‍රීස් පූජකයෙක් විදියට ලබලා තියෙනවා, ඊට පස්සේ වෙනම එක්ස්පීරියන්ස් එකට ලෝයර් කෙනෙක් විදියට හදලා තියෙනවා, ලබලා තියෙන තවත් එක්ස්පීරියන්ස් එකක්. දැන් ලෝයර්ලා නම් එහෙම කතා කරලා දිනන්න පුළුවන්ද? ඈ, නැතිද? ඇති කරලා පෙන්නනවා, ඇති දේ නැති කරලා පෙන්නනවා. ඉතින් මේ පුදුගේ ඩුවලිටි එකක් අන්න එතන පෙනෙනවා. ඩුවලිටි එක කියන්නේ තේරෙනවද? ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මිනිහා ලැබපු අත්දැකීම් එක්ක මිනිහාගේ වෙනස් වීමක්. සමහරක් කට්ටිය කියන එකක් කියලා තව එකක් කරනවා කියලා. ඉතින් අපිටත් ওই ටික වෙනවා. රයිට්, ඕකේ. අපි දැන් බලන්නකෝ මේ කන්ටෙන්ට් එක. දැන් මෙටාෆිසිකල් පොයිට් වල අපි කතා සාමාන්‍ය ඔය රිලිජියස් තීම් තේමාවක් අලලා, නැත්නම් ඔය තීම් ඔෆ් ලව් අලලා, ඒකෙත් කතා කරනවා. තේනවා? ඔයෝ තේමත් කතා කරන. හැබැයි ඒව කතා කරන්නේ මේ පර්සනල් එක්ස්පීරියන්ස් හරහා, නැත්නම් මෙටාෆිසිකල් ඊරයකෙම විශේෂ ලක්ෂණයක්. මෙටාෆිසිකල් ඊරා කියලා ඔය ඊරයක හඳුනාගත්තේ මොනව ගැන කතා කරපින්ද? අර අධිභෞතිකවාදී දේවල් සංකල්ප කතා කරපු හින්දා. නැත්නම් අර වගේ ඒවා කතා කරේ නැහැ නෙමෙයි, ඒවා කතා කරා නම් කතා කරේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන්ම. ඒ කියන්නේ මොන හරි ඊතනෝ පෞද්ගලිකව යාලට ලැබුණු දුක් පීඩා කරදර හින්දා එක්ස්පීරියන්ස් එකෙන්ම. හරි, ඔය මෙටාෆිසිකල් පොයට්‍රි වල තියෙන ආගියුමෙන්ටේටිව් ස්ටයිල් එක, හරනේ අවුලක් නැහැනේ, ලෝයර් කෙනෙක් නෙලියලා තියෙන්නේ ආගියුමෙන්ටේටිව් ස්ටයිල් එකක්. හරි, කියන්නේ ආගියුමෙන්ට් එකක් ගොඩ නැගෙන විදිහ තමයි ඕක ගොඩ නැගෙන්නේ. හරි, කියන්නේ කවුද කියලා තියෙන්නේ මේක? මට දැන් නම මතකයි. කියන්නේ ඕනම ප්ලේ එකක් නැත්තම් චිත්‍රපටයක් ඇති වෙන්නේ ගැටුමක් නැත්තම්, කන්ෆ්ලික්ට් එකක් නැත්තම්. ඉතින් කන්ෆ්ලික්ට් එකක් තිබ්බොත් විතරයි ඒ ගැටුමක් වේදිකානාට තිර රජනේ ඉදිරියට යන්නේ. ඉතින් ගැටුමක් අවශ්‍යමයි. මෙතන මෙටාෆිසිකල් පොයට්‍රි වල එක කැරක්ටරිස්ටික් එකක් තමයි ආගියුමෙන්ටේටිව් ස්ටයිල් එකක් තියෙනවා. හරි, ඒ වගේ තමයි මේ නිව් වොකැබියුලරි තියෙනවා. ඔය වාග්මාලාවට දැන් හිතන්න රෙනයිසන්ස් එකෙන් එකතු වුණ
ලබු පන්නන නිසා කොමස් වර්ඩ්ස් එකතු වුණා, ආර්ට්ස්, සයන්ස්, ඇස්ට්‍රොනොමි වලින් විවිධ අලුත් වචන එකතු වුණා. ඉතින් මෙටෆිසිකල් පොයට්‍රි වල තව කැරක්ටරිස්ටික් එක තමයි මේ මෙටෆිසිකල් කන්සීට් කියන එක. මෙටෆිසිකල් කන්සීට් කියන්නේ CONCEITS. ඒ කියන්නේ මේ දැන් ඇත්තට අපි දන්නවා ඔය මේ සිමිලි එකක් කියන්නේ මොකද්ද, සිමිලි එකක් කියන්නේ මොකද්ද, ඊට පස්සේ මෙටාෆර් එකක් කියන්නේ මොකද්ද කියලා. සිමිලි එකක් කියන්නේ ඉන්ඩිරෙක්ට් කම්පැරිසන් එකක්, මෙටාෆර් එකක් කියන්නේ ඩිරෙක්ට් කම්පැරිසන් එකක්. සිමිලි එකක් කියන්නේ ඇස් නැත්තම් ලයික් නැත්තම් ඔය සෝ වගේ භාවිතා කරලා යම් කිසි සංකල්ප දෙකක් අපි කම්පෙයා කරනවා නම් she is as beautiful as a flower. හරි, එය මලක් වගේ ලස්සනයි, වගේ වගේ. ඒස් ඔබ මලක්, you are a flower. කෙලින්ම කියනවා you are a flower direct comparison එක. ඒකට කියනවා රූපකයක් කියලා. ඒකට කියනවා metaphor එකක් කියලා. අරකට කිව්වේ උපමාවක් කියලා. දැන් මෙතන මේ metaphysical era එකේ ඔය metaphors වලට කියනවා තව විශේෂ නම තියනවාද? මොකද ඒවට scientific outlook එකක් තිබ්බ හින්දා අර නම කිව්වොත් හරියන්නේ නැහනේ. තේරෙනවද? ඒ වගේ තමයි ඒවා හරිම awkward. විලම්බිත කම්පැරිසන්ස් නිසා ඒවට කියනවා metaphysical conceits කියලා. උදාහරණයකට අර කතාව බලන්නකෝ. මෙතන නම් නැහැ එහෙම විශේෂයෙන් පෙන්වුවා දක්වන්න concept එක. ඒ වෙනකොට ජෝන් ඩන් ඔහුගේ එක poem එක කියනවා මේ බෙදුම් කට්ට උපමා කරගෙන, instrument box එකේ තියෙන divider එක උපමා කරගෙන තේරෙනවද? මම එක කට්ටක්. සබද ඔබ තවත් අනිත් කට්ට. මම කොහේ ගියත් අපි දෙන්න එකට සංසාරේ ගමන් කරනවා වගේ. ඒ කියන්නේ සංසාර කතා අමතක කරන්න යාල ක්‍රිස්තියන්. මම තමයි සංසාර වචනේ දැම්මේ. මම කොහේ ගියත් ඔයා මා ළඟයි. ඇයි? අර බෙදුම් කට්ටේ ඩිවයිඩර් එක රෝමඩේ කැරකින්, රෝමඩේ කැරකෙද්දී ආන්සර් එක 360යි. කොහේ ගියත් ඔයා මා ළඟ ඉන්නවා. සිතින් සිතේ මම ඔබව රැගෙන යනවා. රයිට්. ඔන්න ඔම කතාවක් කියන්නේ. ඉතින් හරි ඕක්වර්ඩ් දේවල් තමයි, හරි විලම්බිත මේ කම්පැරිසන්ස්. ඒවා එක්සජරේටඩ් ෆෝම් ඔෆ් හයිපර්බෝලි. ඉතින් ඒවා ඒ අයිඩියාස්, ඒ අදහස් හරිම ඇබ්සර්ඩ්, හරිම ඇබ්ස්ට්‍රැක්ට්. ඒ කියන්නේ හරිම විකාරයි. අන්න ඒ වගේ, ඒ කියන්නේ මොකද සයන්ටිෆික් අවුට්ලුක් එකකින් පන්නරින් ලැබපු රූපක ඒවන්න ඒවට කියව මෙටාෆිසිකල් කන්සීට් කියලා. හරි, ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු මේ ටෙක්නික් එකක් තියෙන ඇපොස්ට්‍රොෆි කියලා. ඇපොස්ට්‍රොෆි, ඇපොස්ට්‍රොෆි කියන ටෙක්නික් එක තමයි ඇඩ්‍රෙසින් එන ඉමේජිනරි කැරක්ටර් ඇබ්සෙන්ට්. දැන් මෙතන මේ ඩෙඩ් බී නොට් ප්‍රවුඩ් කියන එකේ මම ඉස්සරහට පොයම් එක සිංහලෙන් කියලා දෙන්න, මම දන්නවා ඒ වෙලකන් ඔයාලා ඉන්නවා කියලා. එනට මේ මේ දාන්නේ ෆවුන්ඩේෂන් එක අඩි දාලම තව ඉස්සරහට හොඳට තේරෙන්න. හරි, ඇපොස්ට්‍රොෆි කියන ටෙක්නික් එක තමයි ඇඩ්‍රෙසින් එන ඉමේජිනරි කැරක්ටර් ඇබ්සෙන්ට්. ඒ කියන්නේ මනං කල්පීය නැත්තම් සිතින් මවාගෙන, ඒ කියන්නේ ඇත්තම කතන්දරේ චරිතයකට කතා කරනවා. හැබැයි මෙතන නැති චරිතයකට. ඒ කියන්නේ සිතින් මවාගෙන නැති චරිතයකට කතා කරනවා, ආමන්ත්‍රණය කරනවා. ඒකට කියනවා ඇපොස්ට්‍රොෆි කියලා. මෙතන කතා කරන්නේ කාටද? ඩෙත්, මරණයට. හරි, දැන් අද shall I compare B2 සමස්තය කිව්වා. අන්න එතනත් කතා කරන හැබැයි ඉන්න කෙනෙකුට. අන්න එතන ඒ හින්දා ඒකට කිව්වා ඕඩ් කියලා. එදන ඇපොස්ට්‍රොෆි එකක් තියෙන්නේ. එතකොට මේ ඩෙඩ් බී නොට් ප්‍රවුඩ් කියන මේ පොයම් එකේ මේ ඇපොස්ට්‍රොෆි එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන නැති, ඒ කියන්නේ සංකල්පී, ඒ කියන්නේ සංකල්පීයෙන්, ඒ කියන්නේ ඉමේජිනරි කැරක්ටර් එක. ඉමේජිනරි. සිතින් මවාගෙන කතා කරනවා කාටද? ඩෙත්ට්. හරි, ඊට පස්සේ මේකේ පර්සනිෆිකේෂන් තියෙනවා. ඒ කියන්නේ මරණය සජීවීකරණය, ඒ කියන්නේ මරණයට මරණය පුද්ගලීකරණය කරේ. පුද්ගලීකරණය කියන්නේ ප්‍රයිවටයිසේෂන් නෙමෙයි. මරණය පර්සනිෆිකේෂන් කරලා, පර්සනිෆිකේෂන් මරණයට පුද්ගලයේ, මරණය පුද්ගලයේ කියලා හිතාගෙන මිස්ටර් ඩෙත් කියලා කතා කරන්නේ මරණය. හරි, ඊළඟට දැන් ඔය 1969 ඇත්තම මරණයෙන් පස්සේ, කියන්නේ කවුද අපේ ජෝන් ඩන්. ජෝන් ඩන් මැරුණට පස්සේ තමයි මේ මේ ඔහුගේ මේ හෝලි සොනට්ස් කියලා මේ පොයම් කලෙක්ෂන් එකක් රිලීස් වෙනවා එලිදා කියන්නේ. ඒ කියන්නේ පොස්ටියුමස්ලි. ඒ හින්දා මේ ඒකේ අඩංගු වෙච්ච ඒකේ පොයම්ස් මම හිතන්නේ 19ක් අන්තර්ගත වුණා. ඒ 19න් 10 වෙනි පොයම් එක තමයි මේ ඩෙත් බී නොට් ප්‍රවුඩ්. ඉතින් ඒක හිට් වෙච්ච පොයම් එකෙන් හින්දා ඒ කලෙක්ෂන් එකම ලේබල් වුණේ ඩෙත් බී නොට් ප්‍රවුඩ්
කියන නමින් ඒ කලෙක්ෂන් එක. දැන් අද කාලේ නම් හිතන්නකෝ සීඩී එකක් කියලා, ඇල්බම් එක, මියුසික් ඇල්බම් එකක් කියලා. ඒ මියුසික් ඇල්බම් එකේ නම වැටුනේ ඩෙත් බී නොට් ප්‍රවුඩ් කියලා. මොකද ඒක ඒ ට්‍රැක් එක තමයි මිනිසුන් අතර ඒ කාලේ හිට් වෙච්ච ට්‍රැක් එක. ඒ සීඩී එකේ තිබ්බ හිට් ට්‍රැක් එක. හරි හරි. ඒකට දැන් මේක පබ්ලිෂ් කරේ ඔහු මැරුණට පස්සේ. හරි. ඊට පස්සේ දැන් මේ වගේ රයිම් එකක් තියෙනවා. දැන් මේ මෙතන නම් මේක රයිම් වෙන්නේ නම් ඒ බී බී ඒ බී බී ඒ ඒ බී බී ඒ සී ඩී ඩී සී ඊ ඊ. නවවෙනි ලයින් එකේ වෝල්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ යූටර්න් එකක් ගහනවා. දව් වාට් ස්ලේව් ටු වේට් කියන දැන් ඉස්සරහට කියලා දෙන්නම් සරලව. ඊට පස්සේ මේක ස්ට්‍රක්චර් එක බැලුවොත් මෙතන නම් තියෙන්නේ 8යි 6යි 14ක් වෙන එක. ඒ කියන්නේ 8 කියන්නේ පළවෙනි ස්ටැන්ස් එකේ ලයින්ස් 8ක් තියෙන එක ඔක්ටාවේ කියලා කියනවා. ඔ සී ටී ඒ බී ඊ. ඊට පස්සේ දෙවෙනි ස්ටැන්ස් එකේ දෙවෙනි ස්ටැන්ස් එකේ සෙස්ටෙට් එකක් තියෙන. ඒ කියන්නේ ලයින්ස් 6යි S C S T E T සෙස්ටෙට් එක. ඒ 8යි 6යි 14. ඔහොම තමයි ඒක ස්ට්‍රක්චර් එක වෙලා තියෙන්නේ. දැන් මෙතන ජෝන් ඩන් එයා සුපීරිය තැනක එලිවේට් කරගෙන තියනවා. ජෝන් ඩන් තමයි මෙතන නැරේට, නැත්තම් මෙතන කවියා. එයා වෙන ඩෙත් තමයි මරණය පහත් ඉන්ෆීරිය දුබල තැනකට දාලා ජෝන් ඩන් තමුන්ගේ තැන තමුන් ලොකු කරගෙන හුවා දක්වන්නේ එලිවේට් කරගෙන කතා කරන පොයම් එකක් තමයි මේ. හරි. ඒතර මේ ජෝන් ඩන් ගේ මරණයෙන් පස්සේ තමයි මතක තියාගන්න මේ මරණයෙන් පස්සේ තමයි මේ ඇල්බම් එක රිලීස් වෙන්නේ. මේ ඇල්බම් එකේ තිබ්බ හිට්ම ට්‍රැක් එක තමයි ඩෙත් බී නොට් ප්‍රවුඩ් එක තමයි අපි අද ස්ටඩි කරන්න යන්නේ. ඒක මේ ජෝන් ඩන් කතා කරා රිලිජන් ගැන, සෙක්ස් ගැන, වයලන්ස් ගැන, මෝටලිටි මරණය ගැන. හරි. දැන් මෙතන මේකේ හොඳටම කැපී පෙනෙන්නේ රිලිජන් සහ මෝටැලිටි කියන ඔන්න ඔය තේමා දෙක. ජෝන් ඩන් ප්‍රීචර් කෙනෙක් හැටියට කලින් කිව්වනම් ක්ලැරි පල්ලියේ පූජකෙක් හැටියට සර්මන්ස් දුන්නා. කවියෙක් හැටියට පොයම් ලිව්වා. හැබැයි කවියෙක් වශයෙන් ඔහු පොයම් ලියපු පොයම් නිසා තමයි ඔහු ගොඩක් ජනප්‍රියත්වයක් ලැබි. බෙස්ට් නෝන් ෆෝ හිස් පොයම්ස් නොට් ද සර්මන්ස්. ඉතින් එතනත් ඔහුගේ ඩුවලිටි ගැන නම් මම කලින් කතා කරා. මොකද මේ පල්ලියේ පූජකයෙක්, කවියෙක්, ලෝයර් කෙනෙක්, ඉතින් මිනිස්සු එක්ස්පීරියන්ස් එක වෙනස් වෙනවා. ඉතින් ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයාටත් වෙනවා, මටත් වෙනවා. Thou art slave to fate. එතකොට මේ කවුද මේ මරණය කියන්නේ? හැමෝම පාලනය කරනවා කියලා හිතාගෙන ඉන්න මරණයත් පාලනය කරන්න කට්ටිය ඉන්නවා. කවුද? ෆේට්. ෆේට් කියන්නේ දෛවය. ඊට පස්සේ චාන්ස්, අහම්බය, අහඹු. ඊට පස්සේ රජ්ජුරුව. ඉස්සරට කියලා දෙන්නා. මං දැන් අද පුංචි මේ පොයම් එකට ඇප්‍රෝච් එකක් ගන්න ඔයාලට බේසික් වතුරු බින්දු වගේ දැනුම ප්‍රේරණය කරලා දෙන්නේ. හරි. And dust with poison, woe and sickness dwell. ඒ කියන්නේ dwell කියන්නේ කාත් එක්කද ලගින්නේ. ඒ කියන්නේ කවද ආශ්‍රය කරන කම්පැනි එක, මේ ඩෙත් ආශ්‍රය කරන කම්පැනි එක හරි දුර්වල පිටසක් ආශ්‍රය කරන්නේ කවුද? poison, woe, යුද්ධ, sickness කියන්නේ gym class එකේ අන්තිමරම ගන්න, gym එකේ අන්තිමරම ගන්න, ගන්නෙත් නැහැනේ ඔය ලෙඩ වෙච්ච මිනිස්සු. gym එකට දෙකක් උස්සලා weight එක ගහද්දි බය බෑනේ. මිනිහා බෙල්ලට වත්ත තැරගත්තු මිනිහත් මැරලා එතන පොලිස් කේස් එකක් වෙනවා. ඉතින් sickness ලෙඩ. ඉතින් ඔන්න ඔය කියන්නේ වාස විෂ. ඊට පස්සේ යුද්ධය, කලකෝලහල. ඊට පස්සේ ලෙඩ. ඌවත් එක්ක තමයි ලගින්නේ මරණය. ඉතින් ඔබ මොන කෙරුමක්ද කියලා ආනා අභියෝග කරනවා, විස්ස චැලෙන්ජ් එකක් කරනවා ජෝන් ඩන්. One short sleep past we wake eternally. ජීවිතය කියන්නේ නංගි මල්ලි ගමනක්. ජීවිතය කියන්නේ ගමනක්, ගමනාන්තයක් නෙමෙයි. ගමනාන්තයක් නම් ජීවිතය කියන්නේ full stop එකක්, තිතක් පමණයි. ඒනට ජීවිතය කියන්නේ ලයින් එකක්, ස්ට්‍රේට් ලයින් එකක් නෙමෙයි.
ගල් පැර දෙක පෙරමුණේ මොන නදියද නැවතුනේ, වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ. ඒක හරියට ලබ්ඩබ් අර හાર્ට් බීට් එකේ අර කාඩියෝග්‍රාෆ් එක වගේ අන්න එහෙම යන ලයින් එකක්. ඇද වෙවි වංගු වෙවි යන ලයින් එකක්. ඕකේ අවසානයේ කෙලවෙට පුංචි තිතක් තියෙනවා. ඒක තමයි මරණය. තේරෙනවද? ජීවිතය කියන්නේ ඒ හින්දා අර පොඩි දේ පුංචි තිත නෙමෙයි. මුලින් ඉඳන් ඒ පුංචි තිත දක්වා ආපු ගමන ජීවිතය කියන්නේ ගමනක්. මිසක් ගමනාන්තයක් නෙවෙයි. අන්න ඒක දැනගෙන ඉතින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. හරි. And death shall be no more. Death කියන concept එක මෙතන invalid අහෝසි කරලා පෙන්නනවා. අහෝසි කරලා දෙනවා. මෙතන බීඩිඩ්ලින් death death වල මදි පුංචි කරලා trash talk කරනවා. ඊට පස්සේ මෙතන low lives ඉන්නවා. ඒ කියන්නේ කවුද low lives? අර කලින් කතා කරා වගේ death ලගින low lives එක්ක LOWLIFES low lives කියන්නේ පහත් වැඩකට නැති මිනිස්සු. If minisu one of the poison war sickness it was personify කරලා aran tiyenne personify was sajivikarne karala aran tiyenne asivanacha bala nan idi umba aashray karanna wage umba sevane karanna marne umba sevane karanna oy wage balayo nan therunada hitannuk marne umbada tattayak tiyanada kiyala only the good die young billy joel kiyala tiyana only the good die young ekenne honda minissu vitarai tarunawa merenne ayye මොකද බිලි ජෝල් හිතුවා විශ්වාස කරා හොඳ මිනිස්සු දැනන් හිටියා මරණය සුවයක් ගේනවා මිසක් සහනයක් ගේනවා මිසක් වේදනාව ගේන්නේ නැති බව. ඔයක ඔයාලා දැනගන්න ඕනේ මේ මොන බෑග්ග්‍රවුන්ඩ් එකේද මේක ලියවුනේ මොන වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේද? ඒ පරිසරය තමයි ක්‍රිස්තියානි පරිසරය. ක්‍රිස්තියානි ෆේත් එක. ඉතින් ක්‍රිස්තුස් ඒ ක්‍රිස්තු දහම ගැන යම්කිසි අවබෝධයක් මම ප්‍රාමාණික දැනුමක් දෙන්නම් ක්‍රිස්තු දහම ගැන. ඉතින් මේ මරණය කියන එක ටෙම්පරරි తాවකාලික දෙයක් කියලා තමයි මෙතන ජෝන් ඩන් මෙතන ලස්සනටම තර්ක කරලා විදා පාලා තියෙන්නේ. ඔහුගේ ලිටරරි වර්ක් එකේ ඉතින් මේ ජෝන් ඩන් තර්ක කරනවා මේ මරණය කියන එක తాවකාලිකයි ඒ සේම් ඉෆෙක්ට් එකම ඉන්ඩියුස් කරන්න පුළුවන් ඩ්‍රග්ස් ගන්න. ගන්නවන ඩ්‍රග්ස් උත් මිනිහා කියනවා. ඉතින් එතකොට අපි මට නම් ඔළුවට මිනිහා කොහොමද මෙව ගැන දන්නේ ඩ්‍රග්ස් ගැන දන්නේ? හරි. කස්ටමර් කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඩෙත් මේ ඩෙත් මරණය කියන්නේ a short sleep after which a good christian wakes up. එතකොට මෙයා මේ මරණය කියන එක මරණයට අලුත් අර්ථ කතනයක් දීලා තියෙනවා. කියන්නේ මරණය කියන එක මේ ජෝන් ඩන් නිර්වචනය කරලා තියෙන්නේ කෙටි නින්දක්. ඒ කියන්නේ කෙටි නින්දක්. After which a good christian wakes up. ඒ කියන්නේ හොඳ ක්‍රිස්තියානි බැතිමතෙක් පස්සේ හැරෙන හොඳ නින්දක්. ඒ කියන්නේ කෙටි නින්දක්. ඒ කෙටි නින්දෙන් පස්සේ හොඳ ක්‍රිස්තියානියෙක් නම් පස්සේ ඇහැරෙනවා. ඒ කියන්නේ හොඳ ක්‍රිස්තියානි පුද්ගලයෙක් කියන්නේ පින් කරගත්තු කෙනෙක්. මොකද පින් කර කට්ටිය ගෙනියන්න විතරයිනේ යේසුස්තුමා එන්නේ. යේසුස්තුමා ඇවිල්ලා ඔය ඉංග්‍රීසි වල ඉන්නකෝ. ඔය ඉංග්‍රීසි වල ඔය ආගම එකක් රෝමානු කතෝලික, රෝමන් කැතලික්, අනෙක් එක තමයි ක්‍රිස්තියානි. හැබැයි ඒ කාලේ හිටපු රජතුමා ක්‍රිස්තියානි නිසා what the king says goes in a රජතුමා ක්‍රිස්තියානි හින්දා රජතුමා අනිත් කට්ටියට රෝමානු කතෝලික ඒක ඒ ආගම අදහන්න දුන්නේ නැහැ. හින්දා චර්ච් එකනොත් මේ ඉන්ෆ්ලුවන්ස් කරේ බලපෑවේ මෙන්න මේ ආගම අදහන්න. මොකද ක්‍රිස්තියානි නම් රජතුමා කිව්වේ චර්ච් එකේ අනුග්‍රහය දුන්නේ රජතුමා අනුග්‍රහය දුන්නේ ක්‍රිස්තියානි කට්ටියට විතරයි. වෙන ආගම ප්‍රැක්ටිස් කරනා ඉවරයි. ඒක රාජතාන්ත්‍රික මට්ටමින් සාපරාදී අපරාධයක්. හරි. සාපරාදී ක්‍රියාවක්. ඉතින් ක්‍රිස්තියානි කට්ටිය අතර තියෙන විශ්වාසය තමයි මරණින් පස්සේ තමයි පින් කරගත්තනම් මරණින් පස්සේ මේ කියන මරණට පස්සේ යාලා නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නේ ලෝක විනාශය වෙනකන් හෝ ලෝක විනාශය වෙනකන් හෝ I mean the day of judgment. The day of judgment එක ලොකු වැඩිද මන් දැන්. Day of judgment කියන්නේ විනිශ්චය වෙනකන්. මහා විනිශ්චය වෙනකන්. ඒ විනිශ්චය වෙලා හොඳයි කියලා තීරණ කියන්නේ හොඳයි කියලා ප්‍රේරණය වෙච්ච කට්ටිය. තීරණ ශිලික් වෙච්ච කට්ටිය. ඒ කියන්නේ පින් කරගත්ත කට්ටියව එක්කන් යන දිව්‍ය ලෝකයේ ඉඳන් එනවා කවුද?
ஏசுஸ்துமா ஏசுஸ்துமா மேல சுருத்திங்க அல்லகினே மே மே பிங்கருப்பு கட்டி வைக்காங்க ஏனோ லீட் கருகேனோ திவ்ய லோகிட்டு திவ்ய தலை ஹெவன் எக ஹெவன் எக கிப்பா மேல சதா காலிகவ ஜீவத் வேணும் இத்தனை மரணையாக கவிதாவது மேரேஜ்னி என்ன ஒன்று ஓகே தமிழ் கிறிஸ்டியன் ரிலிஜன் எக தீன் ஹாரி அப்போஸ்ட்ரோபிக் என்ன டெக்னிக் வளர்த்த மதக்க அப்போஸ்ட்ரோபிக் ஏன்னு டாக்கிங் டு பர்சன் ஓ திங் தட் இஸ் இன் தேன் புத்திலேக்கு ஹோதேக்கட கதா கரணும் எத்தனை நேத்தி அப்போஸ்ட்ரோபிக் மெத்தனை கதி உதாரணம் தான் மே பொயம்மேக்க ஹர்மிக்க ஒரிஜினல் வெர்ஷன் மே பொயம்மேக்க ஒரிஜினல் வெர்ஷன் ரிலீஸ் வேணி தாத்மன சேவாஸ் எக்தாஸ் ஹாய்சி திஸ்தூனே இது எக்தாஸ் ஹாய்சி திஸ்தூனே ஒரிஜினல் பொயம்மேக்க மே ஒரிஜினல் பொயம்மேக்க வாழ தென் பலன் மாடர்ன் இங்கிலீஷ் வலி லீவ் வச்சு பொயம்மேக்கினே ஏக ஏக லீவில் தீன ஓல்டு இங்கிலீஷ் வலிங் ஏக்கே தீன் ஓல்டு ஸ்கூல் ஸ்பெல்லிங் ఇతడు ది దౌ ఆర్ట్ విత్రాగ్నమి అని స్పెలింగ్ ఓల్డ్ స్కూల్ స్పెలింగ్ మెయిన్ పంక్చువేషన్ మిత్రం పంక్చువేషన్ వాళ్ళతే తిన పోయే మేఘన డెత్ బీ నాట్ ప్రౌడ్ ఇట్ పాస్సే కమావక్ దో సమ్ హ్యావ్ కోల్డ్ ది హెబై ప్రౌడ్ వరల్డ్ పాస్సే కమావక్ ఎన్నిత్ నే ఒరిజినల్ క్వశ్చన్ నాకి హరే ఏ వాగే ఇద్దరు పంక్చువేషన్స్ కానీ అవి హతాను కదేమో హరే డన్ మీ డన్ பாவிதா கரணும் முகாதமே ஐடியா ஆஃப் கிறிஸ்டியன் இட்டர்னிட்டி மே மே கிறிஸ்டி மே கிறிஸ் கிறிஸ்டியன் கட்டி இட்டர்னிட்டி கேன இட்டர்னிட்டி கேல ஏன் சதா காலே சதா காலே கேல கதா கரணதே பாஜனே கரலா தினதே ஏக்கு ஏ ஹரா ஆகியூ கரணும் அது ஆகியூ பண்ணிட்ட தினோ கிவானே ஏ ஹரா மே டெத் மரணே மரண்ட விருத்துவ கதா கரணும் ஏன் மரணே death is something people pass through on their way to a new eternal life marne kiyana eka nikan hari liyan gate walk wage vitarai kiyana tanata api o hitanna pat karana john dan mokada mokada merunata passe ne merunata passe ne eyalata me divya loke yanna ilekata labenne eka divya loke de yanna gate walk naththam ticket ekak marne anne e widiyata thamai me john dan pennanne ithin ஏதமா மீ பொயம்மேகவா கேவனா ரெஸ்ட் கேன் கிமன ஸ்லீப் நிந்த மீ ஒக்கோகெம்ம சாச்சுடாக்கு மிசா ப்ரெஷர் இருக்காக்கு மிசா வேதனாவாக்கு நாங்கள் லபின்னு நே கினக தமாய் ஜோன்டான் கேன் தென் கிறிஸ்டியன் இட்டர்னிட்டியை கீவே கிறிஸ்டியன் கிறிஸ்டியன் கட்டிய இட்டர்னிட்டி நெத்த இட்டர்னல் லைஃப் இட்டர்னல் லைஃப் சதா காலுக்கு சதா காலே நெத்த சதா காலுக்கு ஜீவிதே கேன்னு திவ்ய லோகி கீழா தேவியோத்திற்கு வாசிக்கிறீம் அண்ட் சூனஸ்ட் அவர் பெஸ்ட் மென் வித் தி டு கோ ரெஸ்ட் ஆஃப் தியர் போன்ஸ் அண்ட் சோல்ஸ் டெலிவரி அட்டக்கடுவலின் மிதிலா அட்டக்கடுவலின் மிதிலா டெத் ரெஸ்ட் ஆஃப் தியர் போன்ஸ் அண்ட் சோல்ஸ் டெலிவரி அட்டக்கடுவலின் மிதிலா டெத் கேன் ஆஃப்டர் லைஃப் டெத் வில் டெலிவர் தியர் கிறிஸ்டியன் சோல்ஸ் ஃப்ரம் த பெயின் ஆஃப் ஏர்த்லி லைஃப் ஏ கேன் මේ පෘථුවේ මේ ලෝකේ ජීවත් වෙන එක හරි අපහසුයි. දැන් අපිට උනත් හිතන්න ඕනේ ඩිස්කරේජ් කරන්න කියනෝ නෙමෙයි. උදේට හැරෙන්න, වැඩට යන්න, ආපහු ඉන්න, නාන්න කරන්න, කන්න බොන්න, එතනද? තව යුතුයකම් වගකීම්. ඉතින් ඕවත් එක ඉතින් මේ ඇර්ත්ලි ලයිෆ් එක හරි පේන්ෆුල්. ඉතින් ඇර්ත්ලි ලයිෆ් එක පේන්ෆුල් ඇර්ත්ලි ලයිෆ් එකෙන් ප්‍රෙෂර් ප්ලෙෂරබල් ප්ලේන් එකකට යන ප්ලෙෂරබල් ප්ලේන් එක කියන්නේ දිව්‍ය තලයකට යන්න මරණය කියන්නේ ආෆ්ටර් ලයිෆ් එක. ඒ ආෆ්ටර් ලයිෆ් එකට ඒ ප්ලෙෂරබල් ආෆ්ටර් ලයිෆ් එකට යන මරණය තමයි හොඳම මොකද්ද? අවස්ථාව කියලා අන්න ඒ තැනට තමයි මේ ආගියු කරලා තියෙන්නේ. කවුද ආගියු කරලා තියෙන්නේ? ජෝන් ඩන්. හරි. ඊටස් මේ රූපක මෙටෆර් මේ දව් ආර්ට් ස්ලේව් ටු ෆේට්, චාන්ස්, කින්ග්ස් ඇන්ඩ් ඩිස්පරිට් මෙන්. ඇන්ඩ් ඩොස්ට් විත් poison war and sickness dwell metana me rupaka rupaka gena direct comparison eka thou art slave kiyada you are slave wa walek kaadada fate daivere thina wa walek kiyaddi wa walek wage neme kiyala thiyenne wa walek kiyaddi eka metaphor ekak e 9 10 me na ether men na 9 weni line ekken dan patang gannawa volt ekak gena u turn ekak kiyanne me
දැන් හොඳටම බයින්න ගන්නවා ජෝන්ඩන් මරණයට. මරණයට හොඳටම බයින්න ගන්නවා. ඉතින් ඔතන තමයි තියෙන්නේ අපේ වෝල්ටා එක. ඊට පස්සේ මේ වෝල්ටා එක ගැන කතා කරා අපි කලින් ෂේක්ස්පියර්ගේ සැලකම් පැද්දී පොයම් වීඩියෝ එකේ. හරි, චෑන්ස් කිංස් ඇන්ඩ් ඩිස්පරේට් මෙන්. එතන මේ ඩිස්පරේට් මෙන් කියනවා. ඩිස්පරේට් මෙන් කියන්නේ අදහස් බලාපොරොත්තු විරහිත වූ, කියන්නේ සුයිසයිඩල් ටෙන්ඩෙන්සිස් තියෙන, කියන්නේ කිසිම ජීවිතේ බලාපොරොත්තුවක් නැති මිනිස්සු තියෙනවා. අන්න ඒ මිනිස්සු තමයි මොනවාද thou art slave to fate. ඔයා වහලේ කාටද? fate එකට, දෛවයට. මොකද ඔයා හිතාගෙන හිටියට ඔයා මිනිස්සුන්ගේ ජීවිතේ නවගතේ කියලා නෑ. ඔයාගේ ඔයත් කාගැල්ල දෙන්නටන්නේ දෛවයල්ලේ. දැන් සමහර කට්ටිය තේරෙනවා ඔය fate, ඊට පස්සේ chance, අහඹු, ඔය නූලෙන් බේරෙන්න හැප්පෙන්නේ කියලා. අහඹු අහඹු. ඊට පස්සේ ඔය kings, රජවරුන්ට තියෙන බලයක් තියෙන මිනිස්සුන්ව යුද්ධයට යවන්න, හිස ගසා දාන්න, ජීවිත අපේදානෙ දෙන්න. ඊට පස්සේ ඔය desperate men, ඊට පස්සේ ඔය බලාපොරොත්තු විරහිත මිනිස්සු. ඒක පාට කෝච්චියට බෙල්ල දෙනවා, කාන්තාවකුත් කෝච්චියට බෙල්ල තිබ්බේ මේ සති. හරි, and dust with poison war and sickness dwell. එතකොට කලින් කිව්ව කතාවමයි. ඔයා කාත් එක වගේ කම්පැනි එක බලන්නකො, ඔයා ආශ්‍රය කරන, සේවනය කරන්නේ මෙන්න මේ වගේ චාටර් ගොබිලෝ ටිකක්නේ. poison, war, sickness, death, you hang out with losers, why stress thou then? as a rhetorical question එකක් අහලා දෙනවා. rhetorical question එකක් කියන්නේ නිකන් අර නිකන් effect එක, quality එකට effect එකකට එකතු කරන්න අහන ප්‍රශ්නයක් මිසක් නැතුව තේරුමක් තියෙන නැත්තම් මේ ප්‍රශ්න, සාමාන්‍ය ප්‍රශ්න එක නිකයි පරමාර්ථය තමයි යම් කිසි තොරතුරක් එළියට ගන්න එකනේ, විකසනය කරගන්න එකනේ, නිෂ්කාශනය කරගන්න එකනේ. එමුණට මේ එහෙම අහනව නෙමෙයි. ඒ කියන්නේ ලිටරල් මීනින් එක, වචනේ පරිසමාප්ත අර්ථයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ වචනයක්ම විතරයි අර්ථයක්, අර්ථවත් භාවයක් නැහැ වැඩි. voiceless doubting. ඇයි ඔයා එහෙනම් ඉදිමෙන්නේ? ඇඟිලි තරමට ඉදිමෙන්නේ. ඇයි ඔයා එහෙනම් ඉදිමෙන්නේ කියන ඒ රිටොරිකල් ක්වෙස්චන් එක අහනවා. රිටොරිකල් ක්වෙස්චන් එකක් කියන්නේ ඇත්තටම පිරිසුරක් බලාපොරොත්තුෙන් අහන ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් එහෙම ප්‍රශ්නයක් අහම කවුද ජෝන් ඩන්? හරි, මරණයට ඇත්තටම සජීවීකරණය කරලා මරණයට පණ තිබ්බනා අහන්න වෙන දේවල් නේද? and b short sleep past one short sleep past we wake eternally and death shall be no more, death thou shall die. එක කෙටි නින්දකින් පස්සේ අපි සදාතනයක සදා කාලයටම අවදි වෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තියානි රිලිජන් එක අනුව and death shall be no more. ඊට පස්සේ මරණය ඔයා හෙතනින් පස්සේ නෑ, death thou shall die. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ මැරලා යන්නේ, මරණය ඔයාම තමයි. ඉතින් මරණය ජීවිතේට අවසානයේ කැඳෙන මරණයට අවසානයේ කැඳන්නේ පුළුවන් වෙන කාටද? මරණය ඔයත් මැරිනවා. මරණය අනුන්ට කැපුවලේ තමන්ම වැටේ මලේ. අන්නේ කතන්දර කියන්නේ මෙටෆිසිකල් පොයම්ස්. ඔය මෙටෆිසිකල් පොයම්ස් වල එක තවත් ලක්ෂණය තමයි සර්ප්‍රයිස් එන්ඩින්. එක පාට නිකන් කනට ගැහුවා වගේ ඉවර වෙලා යනවා. එක පාටම ඉවර වෙලා යනවා. සර්ප්‍රයිස් එන්ඩින් එකක් තියෙනවා. ඒතකොට මේ ට්‍රැඩිෂනල් ක්‍රිස්තියානි තියොලොජි, ඒක මිනිස්සු මැරුණාට පස්සේ ඔය ක්‍රිස්තියානි බයිබලෙට අනුව මිනිස්සු මැරුණාට පස්සේ මිනිස්සු අර මේ එක්කෝ ලෝක විනාශය වෙනකන් නැත්නම් ජජ්මන්ට් ඩේ, ওই මහා විනිශ්චය තියෙන වෙන දවස දක්වා මිනිස්සු නිින්දේ. ඊට පස්සේ ওই සතබිලා ඉන්න මිනිස්සු යේසුස්තුමා ඇවිල්ලා දිව්‍ය ලෝකෙන් බහැලා ඇවිල්ලා අවදි කරවලා හොඳ මිනිස්සු පමණක් සදා කාලේ දිව්‍ය ලෝකේ වාසය කරන්න එක්කගෙන යනවා. හරි, when the apocalypse happens all good christians will be in heaven. ඉතින් හොඳ කරගත්තු කට්ටිය බය වෙන්න දෙයක් නැහැ. හොඳ කරගත්තු ක්‍රිස්තියානි කට්ටිය නේ. death thou shall die. කාටද බලව මරණේ ඔයාගේ අතින්ම මැරුම් කරන්නේ. ඔය අදහස තමයි. ඉතින් බලන්නකෝ දැන් මේක මිඩිවල් ඉර
එලිසබෙතන් නීර මෙටෆිසිකලි. ඔය මිඩිවල් එලිසබෙතන් නීර එකේ දෙකේම තිබ්බා අප පල්ලියයි කාන්තාවයි. ඒ කියන්නේ පල්ලි විසින් ආගම එළියට දාලා මිනිසුන්ගේ ඔළුව මොට කරනවා. ඊට පස්සේ කාන්තාවගේ ඉතින් කරන්න දෙයක් නැහැනේ. රසවින්දනයේ රසස්වාදයේ උදෙසා මොනවද කරේ? අර මේ කාන්තාවගේ දේහ කාය වර්ණනාවක් කර කර පිස්සු කියලා කියන්න විතරයි කියන්නේ. හැබැයි මෙටෆිසිකලි එකේ ඉද්දි මෙටෆිසිකලි එක රිනයිසන්ස්, ඒ කියන්නේ ඔය මහා පුනරුදේ, මහා ඔය පුනර්ජීවේ, ඔය රිනයිසන්ස් කියන සූර්යාගේ කිරණවලින් ප්‍රක්ෂේපණය වුණා. ඒ කියන්නේ නේද පන්රි ලැබුවා වූ ඊරයක් නේ මෙටෆිසිකල් ඊරය කියන්නේ. මෙටෆිසිකල් ඊරය එකේ ස්ටඩි ඔෆ් රියැලිටි බියොන්ඩ් ෆිසික්ස්, භෞතිකවාදයෙන් එහාට ගිහිල්ලා යථාර්ථය ගැන ගවේෂණය කරපු කාලයක් තමයි. ඉතින් අධිභෞතිකවාදේ ඒකේ සෝල් එක, කොන්ෂස්නස්, විඥානේ, ආෆ්ටර් ලයිෆ්, ඉල්බස් කියන්නේ මරණයෙන් පස්සේ ජීවිතේ කොහොමද, ඕව ගැන ගොඩක් කතා කරන්න, ඒක එක්ස්ප්ලෝර් කරන්න මාර වෑයමක් ගත්තා. ඒ මිනිස්සු තනියෙන් වෑයමක් ගත්තා. චිත්‍රූප මව ගන්නකොට සීහෙර නගා ගන්නකොට රිනයිසන්ස් එකේ හිටපු ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ඇන්ජලෝ, පැබ්ලෝ පිකාසෝ තනින් දෙයක් කරලා තනින් හිතලා කිය අනේක. හරියට මේකේ තේමාව ගැන කතා කරොත් තේමා සරලව හතරක් දෙන්නම්. පළවෙනි තේමාව තමයි මෝටලිටි. මෝටලිටි කියන්නේ මරණය. දෙවෙනි එක තමයි රිලිජන්, ආගම. තුන ෆේත්. හතර කරේජ්. ඉතින් මෝටලිටි කියන තීම් එකට ආවොත් පළවෙනි තීම් එක මෝටලිටි. Thou shalt die කියද්දිම paradoxical statement එකක්. paradox කියන්නේ අසමාන සංකල්ප දෙකක්, විරුද්ධ සංකල්ප දෙකක් එක ළඟ place කරලා. death thou shalt die, death කියන්නේ මරණය, die කියන්නේ මැරෙනවා. මරණය කොහොමද මැරෙන්නේ? ඊයන් අන්නේ ඊ paradoxical statement එක. හරි. කියන්නේ paradox, PARADOX කලින් video එකෙත් කතා කරා. හරි. poems boldness masks some deep about the void on the other side of life. දැන් මෙතන මේ මහලොකුට ජෝන්ඩන් නිකන් මරණයත් එක චැලෙන්ජ් කරාට, මෙතන මේ ජෝන්ඩන්ගේ අපි හිතනවා ජෝන්ඩන් නිර්භීතයි කියලා. ජෝන්ඩන්ගේ නිර්භීතකම අස්සේ මරණයෙන් පස්සේ එයා ලෝකේ පිළිබඳ තිබ්බ මේ දැනුමේ, මොකද කවුරුත් දැකලා නැහැ, ගියපු කෙනෙක් ඇවිල්ලා කියලා නැහැ. අන්නේ ඒ මිනිහා දන්නේ නැති දේවල් වලට බය. අන්නේ ඒ බය කැටි වෙලා තියෙනවද නැද්ද කියලා ඔයා තේරුම් ගන්න. රයිට්. ඊළඟට දෙවෙනි තීම් එක නේ රිලිජන්. රිලිජන්. ඉද නන්දති පෙච්ච නන්දති. ඒ කියන්නේ මෙහෙත් සතුට වෙනවා, ඒ ගිහිල්ලත් සතුට වෙනවා. ඒ කියන්නේ රිලිජන් ආගම, ක්‍රිස්තියානි රිලිජන් එක අනුව ඔයා හොඳ වැඩ කරන්න. මේ හොඳට හිටියොත් ඒ හොඳට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ the day of judgment ආවම judgment එකේ ඒ මහා විනිශ්චයෙන් වට qualify වෙන්න පුළුවන්. තේරෙනවද? අනිවාර්යෙන් ඊට පස්සේ වට heaven, දිව්‍ය තල ස්පර්ශ කරන්න පුළුවන්. දිව්‍ය ලෝකේ ගිහිල්ලා සදාකාලික සදාතනික ජීවේ පැවතෙනවා. එහෙ. හරි. ඊට පස්සේ faith. බලන්නකො hope එකක් දීලා දිනව නේද? Jesus hope එකක් දීලා දිනව නේද? හොඳින් හිටියොත් මේ දිව්‍ය ලෝකේ යනවා කියලා faith එකක්. අන්න ඒ faith එක ක්ලින් වෙලා අල්ලගෙන ඉන්නව නේද? ෆීට් එක, අන්න ඒ ෆීට් එකට අල්ලගෙන ඉන්නවා. ඊවැගේ තමයි කරේජ් එක. මේ ජෝන් ඩන්ගේ කරේජ් එක බලන්න. ජෝන් ඩන් මරණයට අභියෝග කරන චැලෙන්ජ් ඩෙත්. ඉතින් මේක රියල් කරේජ් එකක්. ඇත්තරම මේක ජෝන් ඩන් ඇත්තරම රියල් ධෛර්යමත් වෙලා කරන දෙයක්ද? ඇත්තරම ගට්ස් එකෙන් බොක්කෙන් කරන දෙයක්ද? නැත්නම් මෙයා ඩිලියුෂනල්ද? තියම් කිසි බයක් තැති ගැනීමකින්ම කරනවද? ඒ තැති ගැනීමෙන් මිදෙන්න කරන යමක්ද? හරි. ඔන්නෝක තමයි poem එක ගැන වැහි බින්දු වගේ අපි මං කරපු මොකද්ද? දාපු foundation එක. හරි, දැන් poem එකේ ගියා බලමු. Police are not ten, death be not proud by John Donne. මොනවද කියන්නේ? Death be not proud though some have called thee. මරණය ආඩම්බර වෙන්න එපා. ආඩම්බර වෙන්න එපා. සමර කට්ටේ ඔයාම ලොක්කෙක් කියලා හිතන් හිටියට, තේරෙනවද? ආ mighty and dreadful for thou art not so, death be not proud. දැන් මේක කියවද්දී
පළවෙනි පේලිය විතරක් කියවන්න කියවට හරියන්නේ ඩෙත් බී නොට් ප්‍රවුඩ් මරණය ආඩම්බර වෙන්න එපා දෝ සම්මයව කෝල් බී මයිටි ඇන් ඩෙඩ් ෆුල් සමහර කට්ටිය ඔබ මයිටි බලවතෙක් සහ භයානක පුද්ගලයෙක් කියන කිව්වට ඔයා එහෙම නෑ ෆෝ දව් ආර් නොට් සෝ ඔයා එහෙම නෑ ඔයා එහෙම ලොකු කෙරුමක් නෙමෙයි ෆෝ දෝස් හූම් දව් තින්ක් දව් ඩොස්ට් ඕවර්ත්‍රෝ ඩයි නොට් පුවර් ඩෙත් ඔයා ඔයා හිතාගෙන හිටියට ඔයා ෆෝ දෝස් හූම් දව් තින්ක් දව් ඩොස්ට් ඕවර්ත්‍රෝ ඔයා හිතාගෙන හිටියට ඔයා අනිත් කට්ටියව තේනවා ජීවයෙන් උදුරලා දාලා විසිට් කරලා දාන ඔවතරෝ කියන්නේ විසිරුවා හරිනවා මොකක් ජීවේ ඔය හිතන්න පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා අන්නේ වගේ මෙතන මරලා දානවා කියන්නේ ඔවතරෝ කියන්නේ විසිට් කරලා තමයි ජීවේ අර ඒ කියන්නේ වෙනස් වචනයක් භාවිත කරලා තියෙන්නේ ජෝන් ඩන් ෆෝ දෝස් හූම් යූ තින්ක් දව් ඩස්ට් ඔවතරෝ ඔයා හිතාගෙන හිටියට තනකොළ ගාලවල විසිට් කරනවා වගේ අනිත් කට්ටිය ජීවේ විසිරුවා හරිනවා කඩලා ඉවත දානවා එවනට ඩයි නොට් පුවර් ඩෙත් ඒ මිනිස්සු මැරෙන්නේ නැහැ ඩයි නොට් පුවර් ඩෙත් නෝ ඉට් කාන්ස් ඩව් කිල් මී ඒ වගේම ඔයාටත් මාව මරන්න බෑ ෆ්‍රොම් රෙස්ට් ඇන් ස්ලීප් විච් බට් ඩයි පික්චර්ස් බී ඔයාගේ රූප මොනවාද ඔයා කොහෙද ඉන්නේ මම දැකලා තිනාද ඔයාගේ රූප තියෙන්නේ කොහෙද මිනිහ ගිමන් හරිද්දි සහ ස්ලීප් ගිමන් හැරිමයි නිදා ගැනීම අතරතුර විතරයි අපිට වා සිහි වෙන්නේ නැති තරම් from rest and sleep which but thy pictures be much pleasure then from thee much more must flow මිනිහෙක් මහන්සි වෙලා ඉන්න මිනිහේ කාන්සි මහන්සිය නිවා ගන්න නින්දට ගියාට පස්සේ ඇහැරෙද්දි අර මහන්සිය නෑ ඇහැරෙන්නේ much pleasure මහා පිබිදීමකින් then from thee much more must flow ඒ කියන්නේ මාර ශක්තියක් ඒ මිනිහා තුලින් ඇඟින් වාහනය වෙනවා ඇයි අර මේ මිනිහ ෆ්‍රෙෂ් පිට ඇහැරෙන හින්දා තේනවා මහන්සි වෙච්ච පුද්ගලෙ නින්දට ගිහිල්ලා ඇහැරුණාම තේනවා ඒකෙන් කියන්නේ නින්ද මේ නින්ද වුණාත් ප්‍රෙෂර් එකක් ගෙන සතුටක් ගෙන දෙනවා කියලා මිනිහට ප්‍රබෝධයක් ගෙන දෙනවා කියලා and soonest our best men with thee do go ඉක්මනට අපේ හොඳම මිනිස්සු ඔයත් එක්ක යයි ඉක්මනටම යයි ඉක්මනටම ඇයි කලින් මං කියවන අදහසකුත් මේ හොඳම මිනිස්සු ඉක්මනටම මැරෙනවා කියලා මොකද මරණය කියන එක යාලා අවබෝධ කරගෙන ඉන්නවා පේන් එකක් නෙමෙයි වේදනාවක් නෙමෙයි සතුටක් ගෙන දෙන ප්‍රෙෂරබල් ප්ලේන් එකකට යාලා එක්කගෙන යන රත්තරන් ටිකට් එකක් and soonest our best men with thee do go අපේ හොඳම මිනිස්සු අත් එක්ක ඉක්මනටම අපේ රටේ නම් රණවීරෝ නේ හොඳම මිනිස්සු කියන්නේ rest of their bones and souls delivery rest of their bones එයාලගේ කටුවලින් මිදිලා ඊට පස්සේ souls delivery ඔය එයාලගේ මොනවද souls කියන්නේ ආත්ම කොහෙද deliver වෙන්න ඕනේ deliver වෙන්න ඕනේ ඈ දිව්‍ය තලයට right එතනින් octave එක ඉවරයි ඊට පස්සේ sextet එක තියෙනවා thou art slave to fate chance kings and desperate men ඔබ වහලෙක් නියක ඔබ වහලෙක් කාටද ඔබ වහලෙක් දෛවයට ඔබ වහලෙක් චාන්ස් එකට අහම්බයට ඔබ වහලෙක් රජවරුන්ට මොකද මරණයට මරන්න ඇවිල්ලා මරන්න පුළුවන්ද රජතුමා අබේදානය දීපු පුද්ගලෙක් මරණය හොයාගෙන එන ඔබ මරන්න රජතුමා අන්තිම මොහොතේ අබේදානය දෙනවා කරන්න බෑනේ මරණය හවුසි වෙනවනේ and desperate men සහ මොනවද ඔය බලාපොරොත්තු විරහිත මිනිස්සු and dust with poison woe and sickness dwell කියන්නේ ලගින උඹ ලගින්නේ ඔය වසවිසත් එක්ක කල කෝලහලත් එක්ක ලෙඩ්ඩුත් එක්ක ඔන්න බලන් උඹගේ කම්පැනි උඹ මොන නිකමෙක්ද third class දෙකයි පානේ පොරා and popio charms can make us sleep as well මීට අමතරව අපිට මොනවද පොපි කියන්නේ මද්ද්‍රව්‍යයක්. ඒ මද්ද්‍රව්‍ය ගත්තාම ඊපස්සේ චාම්ස් ඔය හදි වුණු මන්ත්‍ර යంత్ర මන්ත්‍ර ගුරුකම් කරපුවාම එව්වත් අපිට නින්දර දානවා නියකෝ. ඉතින් මරණය උඹ මොන කෙරුමෙද්ද බල and better than thy stroke wife smells thou then. ඒව අපි හොඳට නින්දර දානවා. උඹ නින්දර දානවට වඩා හොඳ නින්දකට අපිව දානවා. කවුද? මරණයට වඩා අපිව හොඳ නින්දකට දාන්නේ කවුද? පොපියෝ චාම්ස් ඔය මද්ද්‍රව්‍ය සහ ඔය කොඩි වින හිතන්නකෝ ඇත්තටම මෙතන චාම්ස් කියන්නේ
മാജിക്, ഓ മാജിക്കൽ ചാംസ്. ഏ കാരണം മാജിക്കൽ ചാംസ് മെത്തന അത്രമ മാജിക്കൽ ചാംസ് കാരണം തന്നെ കട്ടി മോഹന നിദ്രാവേ ഇങ്ങനെ ദാനോ നിന്ദ അന്നേ അന്നേ ഏ ബ്ലാക്ക് മാജിക് പത്തര വെടിയമ ഹരീതി അന്ന് ഏ ഹറാ മേ സ്ലീപ് എക്കക്ക് ഇൻഡ്യൂസ് കരാൻ പുളോ സ്ലീപ് എക്കക്ക് കാരണം കെട്ടി നിന്ദ കെട്ടി നിന്ദ ഇതിൻ ഇതിൻ ഇവ്വടത്ത് അപിട മേ കെട്ടി നിന്ദ മേ സുവസേ അപിട കെടി അപ കെട്ടി നിന്ദകട പത് കരനോന മരെ ഉബേ സ്പർശേ മുഖന്ത് തേന ബാലൈ നേദ ഏവ കമ്പയർ ടു ദാറ്റ് ഉബേ സ്പർശേ ബാലൈ നേദ വോയിസ് വെൽസ് ദൗദ ഐഹന ഉബ ഇദിമെന്നെ ഉബട കരന്ന പുളവൻ ദയക് നേനെ ഇതി മരണേ മേതക് മരണേട അത്തരമ മരണേ മതി പുഞ്ചി കരാൻ മരണേട കരന്ന പുളവൻ കാര്യൻസ മരണേ മതി പുഞ്ചി കരാ വൺ ഷോർട്ട് സ്ലീപ് പാസ് വിവേക് ഇടനെ ഒയ മരണേഗിന പുഞ്ചി നിന്ദെൻ പശ്ചേ അബി സദാതനേ അവിദിൻ സദാതനേ അവദ്ധി വേനോ ദിവ്യ ലോകേ സിസാര ആൻഡ് ഡെത്ത് ഷാൽ ബി നോ മോ ഇത് പശ്ചേ മരണേ ഉമ്പ ഇത് പശ്ചേ തനിയാട്ട് നേ ഡെത്ത് ദൗ ഷാൽ ഡൈ ഉമ്പ തമായി മെരല എന്നെ മരണേ ഉപയോഗിക്കും തമായി അവസാനം ഇത് ഒന്നും തമായി ഡെത്ത് ബി നോട്ട് പ്രൗഡ് ഹോളി സോണ ദായ ഡെത്ത് ബി നോട്ട് പ്രൗഡ് കിനക ഹരി ഒന്നും തമായി തേരും തമായി മമ്മ കേള ദുന്ന ഇത് മേക്കേ మీకు ఐడెంటిఫై కరన్న మీకు ఐడెంటిఫై చేద్దామా ఐడెంటిఫికేషన్ చేద్దామా కౌద మీకు టైటిల్ చేద్దామా డెత్ బీ నాట్ ప్రౌడ్ కావిసింద బై జోన్ డా అంటే ఐడెంటిఫికేషన్ చేద్దామా డెత్ బీ నాట్ ప్రౌడ్ బై జోన్ డా హోలీ షో నాట్ 10 వరన్నది హరే ఈ ఫస్ట్ మీకు థీమ్ మీ మోర్టాలిటీ థీమ్ మీకు దినో రిలీజియన్ కిన థీమ్ మీకు దినో ఫేత్ కిన థీమ్ మీకు దినో కరేజ్ కిన థీమ్ మీకు దినో ఇది ఓవర్ థీమ్ థీమా గన കഥാ കരണക വിഗ്രഹ കരക ഏക ഒബട ബാറായി ജസ്റ്റ് ടെക്നിക്സ് ഞാൻ കഥാ കര അപ്പോസ്ട്രോഫി തീനോ കിവ മുളിന അകട മമ തീന മെറ്റഫേഴ്സ് മെറ്റഫറി ഇറ്റ് വാസ് മെറ്റഫിസിക്കൽ കൺസീറ്റ്സ് ഇവ ഞാൻ കീല ദുന്ന സയൻറ്റിഫിക് ഔട്ട്ലുക്ക് മീ മനോ അത് മീ മെറ്റഫിസിക്കൽ പോയട്രി വല്ല തീന ചരിത്ര ലക്ഷണ തീന സഡൻ എൻഡിങ് എക്ക തീനോ ഇറ്റ് ആർഗ്യുമെൻ്റ് എക്ക തീനോ ഉവ കഥാ കര ഹാരി ഇറ്റ് വാസ് ലാംഗ്വേജ് ലാംഗ്വേജ് സിമ്പിൾ ദ മെത്തന ലാംഗ്വേജ് സിമ്പിൾ പാസ് മെത്തന തീയന്നെ ഓൾഡ് ഓൾഡ് ഇംഗ്ലീഷ് തീയന്നെ ഓൾഡ് ഇംഗ്ലീഷ് ഹറി ഇത് ഏ പൊയമേക്കാണ് പൊയമേക്കാണ് ഇവരെ ഇത് പക്ഷേ പുഞ്ചി മെസ്സേജ് പുഞ്ചി പണിവിടെ അത് തന്നെ തീയണോ അത്തരം നങ്കി മല്ലി മാവ് കണ്ടാക്ട് കിടന്ന കട്ടി കൗറു മാവ് കണ്ടാക്ട് കിടന്ന അതിൽ മന്ദിരുന്ന മാവ് പേഴ്സണലി ഐഡന്റിഫൈ കരന്നിരുന്നേ മോനോത് കരന്ന അവസ്ഥ ആയിരുന്നു വെന്തലാക്കിയാന്നാ ഓഫീസ് നമ്പർ കിട്ടണം നങ്കി മല്ലി ഡിറക്ട് മെസ്സേജ് ഡിറക്ട് കോൾ നാം കണ്ണിപ്പാ ഡിറക്ട് മെസ്സേജ് ഡിറക്ട് കോൾ കണ്ണിപ്പാ മൊബൈൽ നമ്പർ കട്ട ഡിറക്ട് കോൾ കണ്ണിപ്പാ ഇവനോട് വാട്സപ്പ് മെസ്സേജസ് ദാൻ വാട്സപ്പ് മെസ്സേജ് തരാൻ കോൾ മുനക്കരന്നിപ്പാ വാട്സപ്പ് മെസ്സേജ് ദാൻ വളരെ ഹെമ്മ മെസ്സേജ് ചെയ്യാമ വളരെ ഹെമ്മ മെസ്സേജ് ചെയ്യാമ കീവണോ ഹെമ്മ മെസ്സേജ് ചെയ്യാമ മമ കീവണോ ദാസ ഗാന കീവണോ വിലാവ് ലഭന വികസനം മമ ഇവട്ട് റിപ്ലൈ കരണം ഇവകെന്തമ്മ വളരെ ഇത്തന്നിപ്പോ വളരെ താണ പ്രശ്നങ്ങളുടെ ഏക പിലിത്തുറ ലഭ്യനെ നയക്കില്ല ഹെമ മെസ്സേജ് ചെയ്യാൻ വളരെ ഹെമ മെസ്സേജ് ചെയ്യാമ കീവല ഈ ഓവറോൾ സമസ്ത റിപ്ലൈ ചെയ്യുക മമ സത്യാന്തേ ദ ഗ്ലോബൽ സ്റ്റഡി അപ്പോൾ ജി എസ് ഡി ഒക്കെ റിലീസ് കരുന്ന സത്യാന്ത വീഡിയോയ്ക്ക് ഇവ ആൻസർ വിൻ ആൻസർ കരുള്ള ദാനോ ആൻസർ കരണമായി അത് ഇത് പറഞ്ഞു ടാർഗറ്റ് പ്രശ്നം നിങ്ങൾ പിരിമത വാട്സപ്പ് മെസ്സേജ് ഒക്കെ ഇല്ലാതിപ്പം മുണോ അത് അസൈൻമെൻ്റ് ആയി മുണ പോയമ്മേക്കാകെ ഇത് ചെയ്യല ഈ ഇതിനാണെങ്കിൽ മടക്കിയാണ് ബേ ഉദാഹരണം കേട്ട് മങ്ങിതിന് ടാർഗറ്റ് പ്രശ്നം നിങ്ങൾ അത് തന്നെ മീ ഉദാഹരണം കേട്ട് ഷെല്ലായി കമ്പ അതി ടു സമസ് ഡേക്കില്ല ഒരു പോയമ്മക ഒരു അല്ലല്ല നമുക്ക് പ്രശ്നം ഗുണനാകുന്നു പിന്നെ മീ വക പ്രശ്നം ഗുണനാകി കോമന്ത് ഷേക്സ്പിയർ ദ പവർ ഓഫ് പോയട്രി ഹൗ ഹി യൂട്ടിലൈസസ് ഹൗ ഹി യൂസസ് ദ പവർ ഓഫ് പോയട്രി ഈ കാരണം തമുങ്കി മിത്തുറാകെ ഈ ലസ്സന് സുറക്കിന്ന് തരണം അത് ലസ്സന് അറ ഇതാണ് അറ അറ ഇസരകാ രാജു റോഹിം മരണം മമി കരല എന്ന് ബേഹത്തൂർക്ക് ബസ്സല അറ വെലും പട്ടി വരില്ല വരില്ല തരണം അതെ ഈ അറ അന്ന് ഈ വകെ ബാല സുരക്ഷിത കരല തീനാകെ അനാഗതയില് കോമത് ഷേക്സ്പിയർ തമുങ്കി മീ മിത്തുറാകെ ലസ്സന് അനാഗതയിട്ട് മീ പവർ ഓഫ് പോയട്രി മീ സാഹിത്യ ബലയോദല സുരക്ഷിത തബാകത്തെ ഇതിലേട്ട്
ඉදිරියට සුරක්ෂිත කරේ කොහොමද? ඔන්න ඔය ප්‍රශ්නෙට ඔයාලා හිතලා ආන්සර් එකක් ලියන්න, කලින් වීඩියෝ එක අහන්න. එතකොට ඔයාලට ලැබෙයි සෑහෙන පුළුල් විශ්ලේෂණාත්මක අවබෝධයක්. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් එක්ක හම් වෙන බලාපොරොත්තුෙන් මම ඔබේ නිවාහනේ දොර ඇරගෙන එළියට යනවා. මේ නදුම් ෆ්ලවර් නියෝ ස්තුතියි.